Hello travelers, welcome back to my channel. Malaysia video series එකේ 10 වෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ මම මැලේසියා වල කරපු interestingම වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ තියෙන්නේ මැලේසියා ගියොත් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ experience එකක් වෙච්චි මැලේසියා වල night street food. Place එකට අපේ හෝටල් එක ගිහින් තියෙන්නේ මීටර් 500ක් විතර. ඉතින් අපි ගියපු පළවෙනි දවසේ මම මෙතනින් කැම ටිකක් ගෙනිහිල්ලා හෝටල් එකට ගිහලා කෑවට පස්සේ හැමදාම එන්න plan කරගෙන හිටියට හැමදාම හවසට shopping කරන්න ගියාම time එක යනවා දැනෙන්නේ නැති හින්දා අපිට කොහොම හරි මෙතෙන්ට එන්න උනේ අපි මැලේසියාවල හිටපු හතරවෙනි දවසේ රෑ 12ට විතර තමයි. මේ place එකේ කැම ටිකක් විතර ගණන්. ඒ වුණාට ඉතින් එවිදෙවිද මේකේ කණ එක වෙනස්ම විදිහක experience එකක්. මේ vlog එකේ මම කැම වල price එකකින් එකට කියන්න යන්නේ නැහැ. අපි ගියපු දවසවල අපිට ringgit එකක් උනේ රුපියල් 72ක් විතර. ඉතින් ඔයාලත් කැමති කැම බීම තියෙනවා නම් ඒකේ රින්ග් තියෙන රින්ගිත් ගන්න 72කින් විතර වැඩි කරලා ලංකාවේ මැලේසියාවේ කෑම වල ප්‍රයිසස් වල වෙනස පොඩ්ඩක් බලලා අයිඩියා එකක් ගන්න. මේ තියෙන සීෆුඩ් අපිට ඕන නම් ඉතින් එහෙලට කියලා ඉවලෙම හදාගෙන උනත් ගන්න පුළුවන්. එකපාරක් පොඩ්ඩක් විතර බෙදලා තමයි තියෙන්නේ. අපි සිලෙක්ට් කරලා දුන්නාම ආයෙ පාරක් ට්‍රයි කරලා නැත්තම් බාබේ කරලා අපිට ගන්න පුළුවන්. දැන් ටයිම් එක රෑ 12:00 විතර ඉඳන් ලොකු crowd එකක් නැති වුණාට රෑ 4:00 විතර ගියාම මේ ප්ලේස් එකේ හුටුවක් හොයාගන්නවත් නැති තරම් සෙනඟක් තමයි මේ රෙස්ටෝරන්ට් වල කැම කන්න ඉන්නේ. මේ කැම වල පෝෂන් එක ෆ්‍රෙෂ් ගතිය රසත් එක්ක බලනකොට ප්‍රයිස් එක ඉදින් ලොකු අවුලකුත් නැහැ. මේ ස්ට්‍රීට් එකේ තියෙන සීෆුඩ් පළතුරු මීට් අයිටම් වලට අමතරව මේ දෙපැත්තේ තියෙන shop වලින් අපිට චයිනීස්, ඉන්දියන්, ඉටලි, ඇරබික්, රෝම් ඔයාලත් මැලේසියා ගියොත් පළතුරු කන්න නම් අමතක කරන්න එපා. ගානත් එක්ක බලනකොට මැලේසියා වල පළතුරු මාර ෆ්‍රෙෂ් වගේ මාර රහයි. මේ ස්ට්‍රීට් එකේ රෑට රෙස්ටෝරන්ට් ගාව ගිටාර් එකක් ප්ලේ කර කර සිං කරන කට්ටිය වෙමත් අපිව දකින්න පුළුවන්. දොළහමාරත් මේ ස්ට්‍රීට් එකේ ඉන්න සෙනඟ දැක්කම ඔයාලට ඉතින් මැලේසියාවල ටූරිසම් ගැන අයිඩියා ගන්න පුළුවන් නේ. අපි ස්ට්‍රීට් ෆුඩ් ට්‍රයි කරන්න ගිය දවසේ පොඩි වැස්සෙකුත් වහලා තමයි තිබුණේ. Thank you.
මැලේසියාවල මම කලින් කරපු වීඩියෝස් වල link මම description box එකේ දාලා තියෙනවා. ඔයාලා තිතින් ඒව බලලා මැලේසියාවල travel කරන හැටි ගැන idea එකක් ගන්න. අපි හවස 6 මාට විතර හොඳට කාපු හින්දා අපිට වැඩි ලොකු බඩගින්නක් තිබ්බේ නැහැ. ඒ හින්දා ඉතින් අපි මෙතනින් පළතුරු meat items ටිකක් අරගෙන මේ shop එකට ගිහිල්ලා ඉතිනුනුත් කැම ටිකක් අරගෙන කාලා තම අපි hotel එකට යන්න පිස්සුනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. Thanks for watching guys. Don't forget to like, comment, share and subscribe my channel.